ඉතින් කාම වස්තු විශේෂෙමුත් අපිට මනාපමනාප නැති කරගෙන අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවීම කරන්න පුළුවන්. ඉතින් රූප ධ්‍යාන වශයෙන්ුත් ඒකට මනාපමනාප ඇති නොකර ගැනීම හිත එහෙම නැත්නම් ඒ සම්මාදිට්ඨිය කියලා එකට කියන්නේ හදා ගන්න පුළුවන්. ඉතින් අරූප ධ්‍යානෙට ගියාට පස්සෙත් ඒක පිළිමදුවත් මනාපමනාප ඇති නොකර ගන්න සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන්. පෙන්නකොට නම් පෙන්නන අරූප ධ්‍යානට යනකම්ම පෙන්නන. නමුත් ඒ මනාපමනාප දෙක නැති කරගත්තා නම් සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් මේ කාම ලෝකයේ තියෙන මේ දේවල් වලත් ගිලී හිටියට මොකක්වත් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නිලුම පියුම හරි ලස්සනයි නිලුම් මල. නමුත් නිලුම තාම පෝෂණය ගන්න අර මඩ වගුරේ. මඩ වගුරේ තියෙන කිසිම දෙයක් නිලුම දරන්නේ නැහැ. නිලුම මඩ වැටුණාට අල්ලන්නේ නැහැ. නෙලන්න ඕනේ නෙළුමයි මඩේ හටගත්ත නෙළුම් අලේ දෙකම එකයි. අරගෙන තමයි මේක එන්නේ. ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. බුදුහාමුදුරුත් අර වගේ කනවබනවා යනවා එන ඔක්කොම කරනවා. නමුත් කිසි දෙයක් පරාමර්ශනය කරන්නේ නිකන් ආමර්ශනේ විතරයි. ඉතින් ඒක අර සංඥා මට්ටමේ මේක අල්ලගත්ත එක නයි ඊට පස්සෙත් ඇවිල්ලා ඒ ඝටයුතු අතපිලිවත ඔක්කොම ටික කරනවා. එයා දන්නවා මේක මේ රාජකාරියක් කරනවා මිසක ඕගෙන් මට ලකුණු ලැබෙන්නෙත් නැහැ. මන් ලකුණු දෙන්න යන්නෙත් නැහැ. ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ. මිච්ඡර අමාරිය හොයාගත්ත මේ රූප ධ්‍යාන අරූප ධ්‍යානයත් පිළිබඳව ඉවයේ ධ්‍යා ඉව න්‍යාය ධර්ම. ඉව චිත්ත නියම. මට අයිති නැහැ මේක මගේ කියන්න ගියොත් ඒ නිසාම ඒක කෙලසෙනවා. යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේකම පිළිබඳව මඤ්ඤාණ කරොත් මට මේ ධ්‍යාන ලැබුණා, රූප ධ්‍යාන ලැබුණා, අරූප ධ්‍යාන ලැබුණා, අරමුණ මෙච්චර වෙලා ඉන්න පුළුවන් නැත්නම් අරමුණ මෙච්චර නැතුණා මට කනගාටු කියලා. ඒ එන හැම මඤ්ඤා දෙකට මඤ්ඤාණ කියලා වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ හිතින් හදාගත්ත කතන්දර ගොත නෙවුවා. එහෙම නැත්නම් කියන වැල්වට aran. ඒකටම තමයි සම්පප්පලාප කියන්නේ. ඉතින් ඔක තියෙන තාක්කල් ඒ වැල්වට aran සම්පප්පලාප මඤ්ඤාණ තියෙන තාක්කල් එයාට අර පිරිසුදු හිතක නොගෙලී ඉන්න හිත කයිති වාසිකම නැහැ. නොගලි හිටියත් මඤ්ඤණාව නිසා ඒක පිළිබඳව කතන්දර ගොතන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ඊට වෙනම කලාවක් තියෙන. ඒකට අවිරුද්ධ ප්‍රතිපදාව හරහා බුදුන්සේ පෙන්නලා දෙන නිසා මේ භාවනාව ඔක්කොම ඉවරනාට පස්සේ තමයි අපි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඉගෙන ගන්න. මේ කතා කරන්න ඕනේ කවුරුත් එක්ක බැඳීමක් ඇති නොවන විදිහට තරහක් ඇති නොවන විදිහට කතා කරුවා ඉවරයි. ඇහුණනේ ඇහුණ විතරයි. එහෙම කරලා වල බෞල් කන්න කිව්වොත් මොකද වෙන්නේ? අමාරි සේවකේ මට හුන්න නැ කිව්වොත් එහෙම බෞල් කතා කරනකොට මුට්ටිය නමයි ඔළුවේ. අමාරි මට හුන්න නැ. මොකද මට හුන්න නැ කියනවා. ඇත්තටම ගෑණි කතා කරනට ඇහෙන්නේම නැහැ ඉතින්. ඒක බැඳපු කට්ටිය දන්න දෙන්නේ ඉතින්. ඕන කෙනෙක් කතා කරුවොත් ඇහෙනවා. ඒක ගෙදර ගෑණි කිව්වට ඇහෙන්නේ නැ ඉතින්. ඒක ඉතින් මේ මනුස්සයාගේ දෝෂනේ. ඌ එකෙන් ඒ කියන මට හුන්න නැ. ඒ මන් දැක්කයි කියන්නේ මොනවාරි ඕ මේ ඉන්නව නිකන් දැක්කේ නෑ වාගේ ඇත් දෙක අරගෙන දිත්තේ දිත්තේ මත්තම් භවිෂදී පුළුවන් වේද පවුලක තාත්තා කෙනෙක් වෙන්න අම්මා කෙනෙක් වෙන්න දෙයක් දිහා බලලා පොට්ටෙක් වගේ නොදැක්ක වගේ ඉන්න ඊටse අපිට ගන්ධ රස පහස දැනෙනවා බම්මණෙක් වගේ කොරවිච්ච කෙනෙක් වගේ අන්තභාගකාරයෙක් වගේ යන්තභාගකාරයගේ එක පැත්තක් දැනෙනවනේ. ඒ පැත්තට රිදෙනවා, මැස්සෝ ආනවා. ඒ පැත්තට ඌ ආදරේ අර මොනවාක්වත් නොදෙන්න පැත්තට තමයි සනീപ කරගන්න හදන්නේ. මොකද අර මැස්සෝ ආහන එකට ආසයි ඌ. අර පැත්තේ මැස්සේ වහන දැනුනොත් අම්මා ලෙඩේ සනീപයි. අන්තභාගේ අර කොරවෙච්චි පැත්තෙන් සංඥා එන්නේ නැනේ. අඬනවා අස් දෙකෙන් අද් දෙකෙන් වදින ගමන් මේ යතේ එන්නේ නැහැ. මේ යති මලු බලන්න ඌ. මං මේ යත මුසගල. මොකද මේ පැත්තෙන් දුක නැහැ. ඒ පැත්තේ වේදනාවක් නෑ. අර වේදනාව එන පැත්ත අම්මේ අත ගගා කියන මේ පැත්තත් මේ වගේ කරගන්න නැත්තම් අපි කොච්චර ආසද්ද බලන්න කක්කාවට කෙලෙස් වලට වේදනාව වලට සද්ද වලට හිතවිලි වලට ඉතින් හිත කොයි වෙලාවෙත් ඒක අරගෙන අනානානානා ඉන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට මේ අනන අතරවරේ ගොඩක් තියනවා දැන් ඉන්නේ අවස්ථා. අනන අතරවරේ ගොඩක් තියනවා දැන් නැති. ඒකට බයක් තියනවා අපි. ඒකට චකිතයක් තියෙනවා අපේ. ඒ කියන්නේ බුද්ධ විමහාම රූපිලෙන් සද්දාව නැහැ අපට.
ධර්මයේ පිළිවන් සද්ධාවක් නැහැ, සංඝයා පිළිවන් සද්ධාවක් නැහැ, සීලෙ නැහැ. ඒ නිසා මේ දකින්නේ පන්නලා බලනවා ඊගාවට තියෙන දේ. භාවනා කරපෙන්න දන්නවා මේ නිවන් දැක්කයි කියලා මේ නැති දේවල් හොයනව නෙවෙයි. නැති දේවල් දෙබැවෙ පේනවා යාට. වෙන්නට වැඩිය පේනවා මෙතනයි ගැලවුම් මාර්ගය කියලා. මේ පේන්නේ නැත්තේ මොකද්ද බලන්නේ නැති නිසා. ඒක බොරුමේ ප්‍රසිද්ධ කියමුණක් උඹට පේන්නේ නැත්තම් කියන බලල නැහැ. ධර්මයේ නිතරම ඇහෙනවා ධර්මේ නැහැ කියන ඔබ අහලා නැහැ. ධර්මයේ වර්ෂාව වගේ විභාජන එළිය තිබුත් වතුර පෙරේ. ඉතින් වැසර දෙමේ කියලා භාජනේ ගියතුලේ තියා හිටියොත් දෙමෙන්නේ නැහැ, පිරෙන්නේ නැහැ. එيشා ධර්මයේ අඩුවක්වත්, කල්යාණ මිත්‍රයන්ගේ අඩුවක්වත් මොකක්වත් නැහැ. අපි මේ භාජනේ ගියතුලේ තියා ඉන්නවනේ දෙමේ කියලා. හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හිතට හිතවිලි එන එක පිළිබඳ කොච්චර අපි චින්තකයෝ කියලා තෑගි දෙනවද, නව නිර්මාණ කියලා තෑගි දෙනවද, ප්‍රගමණය කියලා තෑගි දෙනවද, විඥානයේ ඉන්නේ කොඩි දාගත්ත ගමන්. බුදුරජාණන් වහන්සේ කියන්නේ විඥානේ අපපතිත්‍ිත කරන්න. ඒ විඥානේ අනිදසන කරන්න. ඒ විඥානේ අභාව ප්‍රඥප්තිය දෙගෙන ඉතින් අපිට පේන්නේ මරණේ වගේ. ඉතින් උපසීවමානව කියා හුඟක් ඔය අකින්චඤ්ඤායතර වගේ දිනු කරාට එයා හිතුව මේක තමයි නිවන කියන්නේ බුදුන්සික ඔක්කොම තියෙන තාක්කල් ඔබට මනාපමනාප තියෙන ඔයින් එහා පැත්තක් තියෙනවා ඒක අරූප ධ්‍යාන වල රූප ධ්‍යාන වල කාමයේ ඕන දැනක ගන්න පුළුවන් අපේ ලොකු සාන්ති කියනවා 17 ස්ථාන 17ක් පෙන්ලා දෙන්න පුළුවන් කියලා නිවනට විසෙද ඒකට මේ අරූප ධ්‍යාන ලැබුවත් නැතත් නිවන ලබන්න තියෙන ක්‍රම ඔක්කොගෙම තියෙන්නේ මේ අපි පාවිච්චි කරන දේ ප්‍රයෝජන කරගලා පාවිච්චි කරන්න මේවට අයිතිවාසිකම් කියන්ට ආරූඪ වෙන්න නංවනන් දාන්න ගියොත් සංඝයාට පූජා කරන දේවල් වලට කියන්නේ සාංගිකයි කියලා. සිව්දිකින් වන්න ඕනම කෙනෙකුට එක් කැපයි. අපි එකනේ පත් කරන එක බලා කියා ගන්න කියලා. හැබැයි එන කෙනාට දෙන්න ඕන. ඉතින් ඒ වගේ එකක් තමයි කාල් මාක්ස් මේ මාක්ස් ධර්මයේ කියලා සියලු වස්තුන් ජනසතු කරනවා කියව. කට්ටිය හිතුව යකෝ කෙලින්ම නිවනට යන්න පුළුවන් මේ කොමියුනිස්ට්නොත් කියලා අපේ තියෙන සංගය සේරම 1938 ඉඳලා 48 වෙනකන් සමසමාජ පක්ෂ හැදුවා. භෞතිකවාදයට ගියා. ඒගොල්ලෝ හිතුව මේක තමයි සංගී කියලා බුදුහාමර කියපු දෙය කියලා. මෝල් වහන්සලා තේරුම් අරගන්නකොට කොමියුනිස්ට් ධර්මයේ රසියාවෙමුත් ගිහිල්ලා. සීතල යුද්ධේ කාටවත් තේරෙන්නේ නැහැ මේ උපසීවමානවකයා කියන මේ නැතිකමයි බුදුජානසෙ කියන මේ තියෙන දෙයට මනාපමනාප නැතිකමයි කියන දෙක අතර වෙනස හරි අමාරුයි අල්ලන්න. ඉතින් ඒ නිසා බුදුජානසෙ කියන ඔය අස්තංගතය තියෙනවා උපසීව. හැබැයි උඹෝයි කියන මේ ඔය අදුප ධ්‍යාන නෙවෙයි තියෙන ඕනෙම දෙයකට තියෙන ඕනෙම දෙයක මැරිලා විනාශෙලා කුණු වෙලා විනාශ වෙන හැටි බලපන්. අපි කියන්නේ හෙඳිගේ ඇවිල්ලා බලයන් කියලා කියන්නේ නැති වෙලා යන ඕකදී ඇබලුවන නිවන තමයි. අපි බලන්නේ හට ගන්න හැටි උපත් වෙන කතයි රංගණයයි නෙදියා බලන්න හට ගන්න හැමදේම නැති වෙනවනේ යම් කිච්චි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධයි ඒ කියන්නේ නිරෝධේ නැති වෙන තැන දකින්න පටන් අරගත්තොත් වසංගන්න බෑ වසංගන්න බෑ අපි කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් යට හෙළුව තියෙනවනේ වසංගන්න පුළුවන් වසංගන්න බෑ බුදුහාමතුරු අහනවා මස්සැද්දව කැලේ නුන් හෙළුවෙන් ඉන්නේ ඉතින් ශිෂ්ටාචාර මාංශයේ දරකරන්න ආපුවම විජහාට පඳුරක් අතර හැංගෙනවලු. බුදුහාමර පඳුරට හැංගුණාට හෙළුව වැහෙනවද කියලා අහන. මේ ශිෂ්ට සමාජයත් අද කරන්නේ මේ ඇඳුම් ඇඳගෙන මේ හරියට නේ හෙළුව නෑ වාගේ ඒගොල්ලෝ ඉන්නේ. හෙළුවෙන් ඉන්නේ. ඒ නිසා මේ හට ගන්නවා බලනවා වගේම නැති වෙනවා බලන්න පුළුවන්. හැබැයි ඒ දෘෂ්ටි කෝණයක් තියෙන හැම බලන හැටිය. ඒක ලෝකේ දකින්නේ ආමංගල්‍යයක් විදිහට. ලෝකේ දකින්නේ වැරදිලයි කියලා වගේ. දී අපේ අම්මලා දාත්ලා පෙන්වන්නේ නැහැ මරණයකට යවන්නේ නැහැ පොඩි උන්. කක්ක පෙන්වන්නේ යන්නේ නැහැ පොඩි උන්ද. ඔත හැම එකම ඉවර වෙනවා ඕකේ. ඉතින් අපි මෙතෙක් ලැබලා තියෙන ටික හොඳටම ඇතිව වැඩේට මේ ආකාසානං චෛත්‍ය නැති නිසා විඥානං චෛත්‍ය නැති නිසා කරන්න බෑ කියන්නේ යන්න බෑ ඔක්කොම නිකන් ඕවට දෙන්න නම් ගලක් විතරයි. මේ දැනට අපි අල්ලගෙන ඉන්න දේ හොඳටම අල්ලගෙන ඉන්න ඕකේ ඉවර වෙන තැන බලන්න. අභව ප්‍රඥප්තිය බලන්න ගෑවෙන හැටි බලන්න. එතන තමයි තුන්වෙනි ආර්ය සත්‍යය තියෙන්නේ. ඒක තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඉතින් මේ දැනට තියෙන ටික නැති නිසා අපිට නිවන් දකින්න බෑ කියන කතාවක් පෙන්වන්න නෙවෙයි මම ඔය දිග කතාවක කෙරුවේ. දැනට මොකක් හරි අල්ලගෙන ඉන්නේ. අන්නේ අල්ලගෙන ඉන්න එක ඒකාන්තයෙන් නැති වෙනවා. අනේ නැති වෙන තැන බලන්න
පුළුවන් වුණොත් උපසීව මානකයා අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරු දීපු උත්තරේ අපිට අහුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි අපි ඉන්නේ දැන් උපසීව මානකයා සරණ ගිය උපාසක උපාසිකාවන් මිසක බුදුන් සරණ ගිය කට්ටිය නෙවෙයි. මේ කවුදෝ දීපු ලණුවක් කහලා තියෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන ඉන් එහාට යෑම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා.